අනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ගෙන එන විශේෂ ප්‍රවෘත්තියක් දැන් කාබනික පොහොර නිෂ්පාදනයේ වෙනුවෙන් දායක වී ඇති ගොවියන් සඳහා කෘෂි උපකරණ බෙදා දීමක් ඊයේ හාරිස් පත්තුවේදී සිදු වුණා. හාරිස් පත්තුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවති මෙම වැඩසටහන පැවැත්වුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. තුම්පනේ ගලගෙදර සහ හාරිස් පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල ගොවි මහතුන් 130 දෙනෙක් සඳහා උපකරණ බෙදා දීම මෙහිදී සිදු වුණේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන්. එහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා මේ වස විසෙන් තොර කරන කෘෂිකර්මාන්තය අපි සාර්ථක කරගත්තොත් ලෝකේ පළවෙනි කාබනික ගෙවත්ත බවට ලංකාවපත් වෙනවා. අපිට මේක මේ කන්නේ කරොත් ලබන අවුරුද්ද තමුන්නාන්සේලාගේ ගෙවල් වල ඉන්න ඉඩ නැති වෙනවා. විදේශිකයෝ මේ රටේ පිරෙනවා. ඒ නිසා අද ලෝකේ මිනිස්සු කැමති. ඔය කතා කරන සල්ලිකාරයෝ ඔක්කොම කොළඹ කන්නේ වස විසෙන් තොර ආහාර. අපි තමයි මේවා හටික කන්නේ. අපේ රටේ කාබනික කෘෂිකර්මාන්තය ඒ දෙන විශාල පිරිසක් ඉන්නවා. ඒව කොළඹ වෙනම තැන්වල අලෙවි කරනවා. ඒ නිසා සල්ලි දෙන මිනිස්සු ඔක්කොම ගන්න එතන. අපි තමයි මේ යූරියා ටික TSP ටික MOP ටික ගහපු ටික කන්නේ. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයින්ද හදබිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ කුමුදු කරුණාරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් සහ ගොවි මහතුන්ද මේ සඳහා එක් වී සිටියා. මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ගෙන එන තවත් පුවත් සමගින් යලි හමුවෙමු.